ආනාපාන සති භාවනාව එහෙමනම් අපි ආනාපාන සති භාවනාව ටික වෙලාවක් කරමු. අර මුලින් මතක් කරපු විදිහට මේක එක පියාගන්න. දුක වාඩි වෙලා ඉන්න අපහසු නම් උඩට වාඩි වෙන්න තමයි. ආනාපාන සති භාවනාවේදී සඳහන් කළ යුතු විශේෂ කරුණක් හැටියට ඉරියව්ව විශේෂයෙන්ම සඳහන් කරනවා. පරලංකං ආභුජිත්වා උජුංකායන් අනිදහය පරිමුඛං සති මුපට්ඨිත්වා කලක් බැද උඩුකය ඉරිජුව තබාගෙන. එතකොට ශරීරයෙනුත් යමක් එතන කරන්න තියෙනවා. ඒ තමයි අපේ ශරීරය ඊට සුදුසු ආකාරයෙන් පිහිටවා ගැනීම. පරලංකං ආභුජිත්වා උජුං කායං පනිදාය. එතකොට පළක් බැඳගෙන කර්මස්ථානයට අභිමුඛ කරගෙන සිත උඩුකය කෙලින් තබාගෙන සෝ සතෝ අස්සසති සිහියෙන්ම ආස්වාස කරයි. සතෝ පස්සසති සිහියෙන්ම ප්‍රස්වාස කරයි. මේ තමයි මුල. මේ පිළිබඳව මම විශේෂ මතක් කරන්න යන්නේ නැහැ කාලිමදි නිසා. එහෙමනම් දැන් net එක පියාගෙන අපේ මුලින් කිව්ව ආකාරයටම ශරීරය ගැන බලලා තමන්ට පහසු වෙන වැඩි වෙලාවක් දැනට 4ට 5යි. 4 මාර වෙනතුරු ඇය භාගය. ඒ භාගයක කාලයක් අපිට ඉරියව්ව වෙනස් කරන්න නැතුව එකම ඉරියව්වකින් වැඩි වෙලාවක් වැඩි කාලයක් ගත තැන්පත් කරගෙන සිත සංසුන් කරගෙන භාවනා මානසිකාරයේ තුල කටයුතු කරන්න පුළුවන් ද පුළුවන් පරිසරයක් පුළුවන් ස්වභාවයක් මේ වාඩි වෙලා ඉන්න ඉරියව්ව තුල තියෙනවාද කියලා ඔබ බලන්න. වෙනසක් කරගන්න ඕනේ නම් කකුල් ටිකක් තද වෙලා තියෙනවා, කොන්ද පොඩ්ඩක් ඇද වෙලා තියෙනවා, දෙල් ඇද වෙලා. එහෙම තේරෙනවා නම් හිතෙනවා නම් ශරීරේ පිළිවෙලකට වැඩි වෙලාවක් හොඳින් නොසොල්වා නොසෙල්වි ඉන්න පුළුවන් විදියට සිරුර හදාගන්න. හදාගෙන අදිස්ථාන කරගන්න මුලින් අපි අදිස්ථාන කළා වගේ. තුනුරුවන්ට ජීවිතේ පූජා කරලා තුනුරුවන් සමා කරගෙන අදිස්ථාන කරගෙන භාවනාවට අවතීර්ණ වෙන්න. උදේ සිහිපත් කරපු නිසා මම මේ අවස්ථාවේ පිළිබඳව සිහි කරන්නේ යන්නේ නැහැ. හේතුව අපට කාලේ අවශ්‍යයි භාවනාවට. දැන් මේ අදිස්ථාන කරගෙන ඉවර නම් ඔබේ හිස මුදුනේ පටන් පාදාන්තය දක්වා වරක් දෙවරක් තුන්වරක් විතර බලන්න. හිස මුදුන, නළල, මුහුණ, බෙල්ල, උරහිස, තෑත පහළට පපුව, උදරය, එවැගේම උකුල, කලව, දණහිස්, කෙණ්ඩ, වලලු කර විලුඹු, යටිපතුල්, පිටිපතුල්, පා, ඇඟිලි දක්වා මතු පිටින් ඔබ ඔබ වාඩි වෙලා ඉන්න ආකාරයේ මතු පිටින් බලාගෙන යන්න. ඉහළ සිට පහළට, පහළ සිට ඉහළට වරක් දෙකක් තුනක් වගේ බලන්න. කලබලෙට ඉක්මන් වෙලා
කලබලකාරීව බලන්න එපා. හුඟක් ප්‍රමාද වෙවි බලන්නත් එපා. සාමාන්‍යයෙන් ප්‍රමාණයට බලාගෙන යන්න. එක තැන නතර වෙලා බලාගෙන ඉන්න එපා. ඒ වගේම දුවගෙන යන්නත් එපා. මැදිස්ත ගමනි බලාගෙන යන්න. ඉහළ සිට පහළට, පහළ සිට ඉහළට ශරීර කෝඩුව. එහෙම බලලා ඉවර නම් දැන් ඔබ ඒ බලන එක නතර කරන්න. බලන එක නතර කරලා ඔබේ නාසිකාව අග හෝ උඩු තුල අග සිත රඳවා ගන්න. එතන සිත රඳවාගෙන නිහඬව ඉන්න. කිසිවක් කරන්න නැතුව උඩු තුල අග හෝ නාසිකාව අග සිහිය පිහිටුවාගෙන සිත රඳවාගෙන සිහියෙන් බලාගෙන ඉන්න. කිසිවක් කරන්නේ නැතුව සිත ගන්න. සිත ගන්න නාසිකාව අගට, උඩුතලකට ගන්න. ඒ සමීපයේ සිත රඳවා ගන්න. රඳවාගෙන කිසිවක් හිතන්නේ නැතුව, කිසිවක් කරන්නේ නැතුව නිහඬව මොහොතක් බලාගෙන ඉන්න. කිසිම දෙයක් නොකර සිහියෙන් බලාගෙන ඉන්න නාසිකාවක හිත රඳවාගෙන. දැන් බලන්න ඔබට දැනෙන්නේ කොහොමද? හුස්ම ඇතුල් වෙනවා පිට වෙනවා. ස්වභාවිකව හුස්ම ඇතුල් වෙනවා පිට වෙනවා. අන්න ඒ ස්වභාවිකව සිදුවෙන ක්‍රියාවලියට, ඒ ස්වභාවයට ඉඩහැරලා සිහියෙන් නුවණින් බලාගෙන ඉන්න. හුස්ම රැල්ල ඇතුළට යන විට හුස්ම ඇතුල් වෙනවා, හුස්ම ඇතුල් වෙනවා කියලා දැනගන්න. ඇතුල් වෙච්ච හුස්ම පිට වෙන අවස්ථාවේ හුස්ම පිට වෙනවා, හුස්ම පිට වෙනවා කියලා දැනගන්න. ඒ අවබෝධයෙන් කිසිවක් නොකොට සිහියෙන් නුවණින් බලාගෙන ඉන්න.
ඔය අතරතුර දීර්ඝ හුස්ම රැල්ලක් නම් දීර්ඝ හුස්ම රැල්ලක් බව අවබෝධ කරගන්න. දීගං වා අස්සසන්තෝ දීගං අස්සසාමීති පජානාති. දීගං වා පස්සසන්තෝ දීගං පස්සසාමීති පජානාති. දීර්ඝ හුස්ම රැල්ලක් නම් දීර්ඝව ආශ්වාස කරනවා, දීර්ඝ ආශ්වාසයක් දීර්ඝ ආශ්වාසයක් කියලා දැනගන්න. දීර්ඝ ප්‍රශ්වාසයක් නම් දීර්ඝ ප්‍රශ්වාසයක් දීර්ඝ ප්‍රශ්වාසයක් කියලා දැනගන්න. ඒ තරම් දිග නැති කෙටි ආශ්වාසයක් නම් කෙටි ආශ්වාසයක් කෙටි ආශ්වාසයක් කෙටි ප්‍රශ්වාසයක් නම් කෙටි ප්‍රශ්වාසයක් කෙටි ප්‍රශ්වාසයක් කියලා දැනගන්න. ඔය ඉන්න අතරතුර හිත දුවනවා නම් හිත දුවනවා හිත දුවනවා හිත දුවනවා කියලා වරක් එකක් මෙනෙහි කරලා ආපහු ආනාපාන සතියටම යොමු කරන්න. මතක් වෙනවා, කල්පනා වෙනවා, එහෙමනම් මතක් වෙනවා, කල්පනා වෙනවා කියලා ඒ සිත මෙනෙහි කරලා ආපහු භාවනාවටම යොදවන්න. හුස්ම රැල්ල යම් විදියකින් සිවුම් වෙලා නොදැනී යන අවස්ථාවක් ආවොත් අපි ඒ අවස්ථාවට කියනවා අසම්බයං කියන අවස්ථාව. ඊට පෙර ඔය ආශ්වාස ප්‍රශ්වාස හුස්ම රැල්ල සම්පූර්ණ වැටහෙනවා කියන්නේ හුස්ම රැල්ලේ ආරම්භය පටන් ගැනීම පේනවා දැනෙනවා, අවසානය පේනවා දැනෙනවා. එහෙම වුණොත් ඒ තමයි සබ්බකාය පටිසංවේදී අසසිස්සාමීති සික්ඛති කියන අවස්ථාව. සම්පූර්ණ හුස්ම රැල්ලේ පටන් ගැනීම අවසානය හුස්ම රැල්ලේ මැද තමන්ට පැහැදිලිව පේනවා දැනෙනවා. ඔන්න හුස්ම ආරම්භ වුණ පටන් ගත්තා. ඔන්න අවසාන වුණ මුල ආරම්භයත් අවසාන කෙරවල පේනවා. එතකොට මැද තේරුම් ගන්න පුළුවන්. මුල මැද අග තුන් අවස්ථාවේම අවස්ථාවම දැන ඉගෙනගෙන තේරුම් අරගෙන සබ්බකාය පටිසංවේදී අස්ස සිස්සාමීති සික්ඛති
සියලූම ආශ්වාස ප්‍රශ්වාස කය උස්මරැල්ල දකිමින් දනිමින් ආනාපාන සති භාවනාව තුළ නිරත වෙන. ඒකත් අර විදියටම ආශ්වාස ප්‍රශ්වාස ආදි වශයෙන් වඩන්න පුළුවන්. වේදනාවක් කැක්කුමක් රිදුමක් කසන ගතියක් නලියන ගතිය දැනුනොත් එය මෙනෙහි කරන්න. වේදනාවක් කැක්කුමක් රිදුමක් නලියන ස්වභාවය දැනෙනවා කියලා මෙනෙහි කරලා ඒ වේදනාව කැක්කුම රිදුම නොපෙනී ගියොත් ඒ උපන් වේදනාව ඒ විදුම කැක්කුම අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා ත්‍රිලක්ෂණයට හරවලා ආපහු ආනාපාන සතියටම යොමු වෙන්න. යම් කෙනෙකුට තේරෙනවා නම් වැටහෙනවා නම් හුස්ම රැල්ල සංසිඳියා පස්සම්බයං කාය සංඛාරං අසසිස්සාමි කිසික්කති පස්සම්බයං කාය සංඛාරං අසසිස්සාමි කිසික්කති. එහි අදහස ආස්වාස සංසිඳවමි ආස්වාස කරන පස්වාසේ සංසිඳවමි ආස්වාස කරන පස්සම්බයං කාය සංඛාරං අසසිස්සාමි සික්ඛති. පස්සම්බයං කියලා කිව්වේ සංසිඳවමි. ඒ කියන්නේ හුස්ම රැල්ල දැන් අර මුලින් වගේ ගොඩාක් දැනෙන්නේ නැහැ, තේරෙන්නේ නැහැ. ඔහුම අඩුවෙන් ලාවට තමයි තේරෙන්නේ. මුලින් ඉඳ ගන්නකොට වගේ ලොකු හුස්ම රැලි නැහැ. ලොකුවට දැනෙන්නේ නැහැ. බොහොම පොඩිවට චුට්ටිවට ඉඳ හිටලා දැනෙනවා. හැමතිස්සෙමත් නෙමෙයි. ටික වෙලාවක් ගියාට පස්සේ ඔන්න හුස්ම ටිකක් වැටෙනවා. ආයි ටික වෙලාවක් ගියාට පස්සේ උනේ හුස්ම ටික පිට වෙනවා. අර මුල් අවස්ථාව වගේ නෙවෙයි, දැන් ගතත් තැන්පත් වෙලා හිතත් සමිසුන් වෙලා. ඒ නිසා හුස්ම රැල්ල ගොඩාක් අවශ්‍ය වෙන්නේ නැහැ. හිත හුඟා දුර තැන්පත් වුණු හුස්ම රැල්ල අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ කියන්නේ චතුර්ථ ධ්‍යානයට සමවැදුනට පස්සේ හුස්ම රැල්ල වැඩ කරන්නේ නැහැ. හුස්ම වැඩ කරන්නේ. ඒ කියන්නේ අපට හිත සමාධිගත වුණාම, හිත තැන්පත් වුණාම
හුස්ම රැල්ල නැතුවත් යම් කාල සීමාවක් ඉන්න පුළුවන්. යම් කෙනෙකුගේ හිත දුවනවා නම් හුස්ම රැල්ල තුල සිහිය පිහිටවා ගන්න අපහසු නම් හිත දුවනවා නම් හිත කලබල නම් ධර්මයේ පෙන්නනවා ගණනා කියලා ක්‍රමයක් ගණන් කරන ආකාරයක් ආස්වාස අර හිත දුවන හිත වළක්ක ගන්න උපායක් හැටියට දුවන හිත නතර කරගන්න කරන ක්‍රමයක් ක්‍රමවේදයක් බලන්න ඔබට කවුරු හරි ඉන්නවා නම් ආනාපාන සතියේ හිත පිහිටන්නේ නැතුව හිත දුවනවා නම් හිත කලබලකාරී නම් මෙන්න මේ ගණන් කරන ක්‍රමය බලන්න කරලා මෙහිමයි ඒ ක්‍රමය හුස්ම රැල්ලක් ගන්න අවස්ථාවේ ආස්වාසේ ගන්න විලාවේ ආස්වාස 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 එකයි එකයි කියන්නේ එහෙම ආස්වාස එකයි 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 ඊළඟ ප්‍රස්වාසයේදී හුස්ම පිට වෙනකොට ප්‍රස්වාස දෙකයි 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 ආපහු ආස්වාසේ එකයි තුනයි තුනයි ආස්වාසේ අතරයි අතරයි ආපහු ආස්වාස කරන පහයි පහයි පහට ගිහින් ආපහු මුලට එන ආපහු මුලට එන ආස්වාස එකයි එකයි ආස්වාස දෙකයි 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 ආස්වාස තුනයි 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 ආස්වාස හතරයි 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 ආස්වාස පහයි 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 ආස්වාස හයයි හයයි හයේදී නතර වෙයි ආපහු මුලට එන ආස්වාස එකයි එකයි ආස්වාස දෙකයි දෙකයි දැන් ඔහොම හත දක්වා එන එවැඩි හතෙන් නවත්තලා ආපහු මුලට යන ආපහු අට දක්වා එන අටෙන් නතර කරලා ආපහු මුලට යන ඊට පස්සේ නවය දක්වා එන නමේ නතර කරලා පහු මුලට යන ඊළඟට 10 දක්වා එන මොනි ආස්වාස 10යි 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 ඔන්න ගණන් කිරීම එක රවුම ආව අපි අනිත් රවුම ආයි පටන් ගන්න ආස්වාස 1යි 1යි ආස්වාස 2යි 1යි 1යි මේ වගේ ගණන් කරන ක්‍රම කිහිපයක් තියෙනවා මේ එකක් මේ මොහොතේ මතක් කළේ ආනාපාන සතිය තුළ චිත්ත සමාධිය නැති කෙනෙකුට හිත පිහිටවා ගන්න බැරි කෙනෙකුට හුස්ම රැල්ල තේරුම් ගන්න අපහසු කෙනෙකුට තියෙන උපායශීලීව ඒ හුස්ම රැල්ල අල්ල ගන්න කරන උපායක් හැටියට තමයි ගණන් කිරීම එන්නලා තියෙන්නේ හුස්ම රැල්ල හොඳට තේරෙනකොට වැටෙනකොට ගණන් කිරීම නවත්තලා දාන්න. අර පිටට දුවන හිත නතර කරගන්න තමයි ගණන් කිරීම එකතු කරගන්න. හිත තැම්පත් වුණාම අවශ්‍ය වෙන්නේ නැහැ ගණන් කරන්න.
නිදිමතක් කම්මැලිකමක් අලසකමක් ආවොත් ඒකත් මෙනෙහි කරන්න. නිදිමතක් නිදිමතක් කම්මැලිකමක් අලස ගතිය කියලා මෙනෙහි කරන ඒක දුරු වුණාම ඒ නිදිමත අලස ගතිය කම්මැලිකම අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා ත්‍රිලක්ෂණයට හරවල ආපහු ආනාපාන සතියට මේ චන්ද නීවරණයක් එහෙම හදිසියවත් ආවොත් ඒකත් මෙනෙහි කරන්න. කාම චන්දය කියලා මෙනෙහි කරලා ඒකත් දුරු කරගෙන ඒකත් අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා ත්‍රිලක්ෂණයට හරවලා ආපහු ආනාපාන සතියට යෙදෙන්න. ඒ අනුසාරයෙන් තරහක් කරව ව්‍යාපාදයක් කරනු ඒකත් මම උදේ වරුවේ මතක් කළා බෝට්ටුවකට නැංගුරම් දානවා නැවකට නැංගුරම් දානවා කියලා. නැංගුරම කර්මස්ථානය. ඒ ගැට ගහලා තියෙන ලනු සිහිය. ඔබ බලන්න ඔබේ සිහිය කර්මස්ථානයේ අරමුණු කරගෙන ඒ වටා පවතිනවාද කියලා. නැංගුරම හොඳ නම් ලනුව හොඳ සවිශක්තිමත් නම් ඔරුව ඒ මේ අත පාවිලා නොගිහින් එතන රැඳෙනවා වගේ සිහිය සතිමත් බව හොඳවට තියෙනවා නම් අන්න නිමිත්ත තුළ සිහිය පවත්වා ගන්නට පුළුවන්. අපි පරිකර්ම නිමිත්තක් වශයෙන් හුස්ම රැල්ල අල්ලගෙන හුස්ම රැල්ල පාදක කරගෙන වඩන භාවනාවක් තමයි ආනාපාන සති භාවනාව. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ සිත ගම්දරුවෙක් වගේ කියලා. ගම්දරුවෝ අපි දැකලා තියෙනවා. ඒ දරුවෝ හදන අම්මලා ඒ දරුවගේ පස්සෙන් නිතරම ඉන්න කෑම ටික කවන් ඒ දරුවගේ කටයුතු සෑම දෙයක් පලසාම අම්මා ළඟින් ඉන්න. ඒ දරුවට ඕනෙකමක් නැහැ මම බත් කන්න ඕනේ, මම ලොකු වෙන්න ඕනේ, බෙහෙත් බොන්න ඕනේ, ලෙඩිය හොඳ කරගන්න ඕනේ, ස්නානය කරන්න ඕනේ. එහෙම දරුවට උංචි දරුවෙකුට අත දරුවෙකුට නොදරුවෙකුට එහෙම කල්පනා වෙන්නේ නැහැ. ඒ නිසා අම්මා තමයි ඒ දරුවගේ පස්සෙන් ඉඳගෙන හැම දෙයක්ම දරුවට පුරුදු කරන්නේ.
හැබැයි කොච්චර කිව්වත් සමහර දරුවන්ට කියන දේ මතක නැහැ. අමතක වෙනවා. අර එපා කීපකම තමයි ආයෙ කරන්නේ. නමුත් අම්මා පසුබහින්නේ නැහැ, කලකිරෙන්නේ නැහැ, දුක් වෙන්නේ නැහැ. ඔබද අම්මා දන්නවා කි අපි දුක් වුණා කියලා, පසුබැස්සා කියලා, කලකිරුණා කියලා. දරුවගේ ගමන දරුවා නවත්තන්නේ නැහැ. එයට තේරුමක් නැහැ. එයට අවබෝධයක් නැහැ. කළ යුත්තේ නොකළ යුත්තේ හරියට තේරෙන්නේ නැහැ. ඒ නිසා නිතරම කළ යුතු දේවල් වලට වඩා නොකළ යුතු දේවල් තමයි දරුවෝ විසින් කරන්නේ. අන්න ඒ වගේ තමයි නොදරුවෙක් ලදරුවෙක් වගේ තමයි අපේ හිත කිසිම වැඩකට නැතිවට යනවා. අවශ්‍ය දේ කරන්නේ නැහැ. දැන් ළමයට පොතක් පෙන්වන්න දීලා අම්මා කියනවා මෙන්න මේ අකුරු ටික ලියන්න කියලා. ළමයා මොකද කරන්නේ? අම්මා එහෙම එහෙ බලනකොට පොඩ්ඩක් එහෙම මෙහෙ කටු ගාලා පොලේ දෙකක් ලියලා ළමයාට පණිවිඩ. අම්මා මොකක් කරි වැඩක් කරන අතරතුර බැලුවම ඕ පොත තියෙනව පෑන තියෙනව ළමයාට. බැලුවම ළමයා සෙල්ලම් පිටේ. අම්මා එතකොට ආයෙ දුර ගිහින් අල්ලගෙන ඕ මන් දැන් කියපු වැඩ ටික ඔයා කරාද? ඕ කරා. කෝ බලන්න. බැලුවම එහෙම මෙහෙම අකුරු ටිකක් ලියලා තියෙනවා. ඒ ඔක්කොම කරලා තියෙන්නේ අම්මට ඕනෑවට මිසක් පුතාට ඕනෑවට නෙමෙයි. ඉතින් අම්මා ළඟ ඉඳගෙන ආයි අත අල්ලගෙන උතේ ඔහොම නෙමෙයි අකුරු ලියන්නේ මෙන්න මෙහෙම ලියන්න ඕන. එයාගේ පුතාගේ අත අල්ලගෙන පෑනින් අකුරු පුතාට ලියවල. ලියලා පෙන්නන. ඔන්න ඔහොම ලියන්න. ඔය විදියට ලියන්න. අන්නේ වාගේ අර නොදරුවෙක් ලදරුවෙක් හදන අම්ම කෙනෙක් වාගේ මේ හිත හදන්නට ඕන. මේ හිතට හොඳ නරක තේරෙනවා අඩුයි. බොහෝ විට ඕනෑ දේට වඩා එපා දේවල් වලටමයි දුවයි. වැඩකට නැතිවමයි මත පිටෙන්නේ. ඒ නිසා අන්න එහෙම දරුවෙක් හදන අම්ම කෙනෙක් වාගේ හදන්නවා. තවත් උපමාවක් පෙන්නනවා මේ ගොනෙකුට තනකොළ කැවීම. ගොනෙක් ඉන්නවා මේ ගොනාට තනකොළ කවර. නියර තියෙනවා දෙපැත්තේ ගොයම තියෙනවා. නියරේ තනකොළ ටික තමයි ගොනාට කවන්න ඕනේ. ඉතින් ගොනාට තෝල්ලන්ුවක් දාගෙන කෙවිතක් අතේ තියාන ගොනාට තනකොළ කවන. ගොනා නියරේ තියෙන තනකොළ කන ගමන් දෙපැත්ත දිහා බලන. අර පැත්තයි මේ පැත්තයි දෙපැත්තේ ගොයම තියෙනවා. මේ ගුණ අර ගොපල්ලගේ ප්‍රමාද දෝෂයක් බලලා ආන් දෙපැත්තට හොස දාන. දෙපැත්තට හොස දාලා දෙපැත්තේ තියෙන ගොයම කඩු. එහෙම වුණාම ගොපල්ලා ඉක්මනට ආපහු තෝරන ලනු ඇදලා ගුණ ආපහු නියරට ගන්න. නියරට අරගෙන නියර තුල තනකොළ කවුද? හැබැයි ගුණාට එක සැරයක් දෙසරයක් කිව්වා කියලා ඒක මතකේ හිටින්නේ නැහැ. ගුණා බොහෝ විට අර ගොපල්ලගේ ප්‍රමාද දෝෂය බලලා ආයි කුඹරට හොස්සුනා. මේ ගුණාට කොච්චර කිව්වත් තේරෙන්නේ නැහැ. මේ ගුණා එපා කියන එකමයි කරන්නේ. මට දැන් කලකිරීලා තියෙන්නේ, එපා වෙලා තියෙන්නේ. ඕනෙම නැති ගුණෙක් කියලා, එහෙම ගුණා ගැන කලකිරුණා කියලා, දුක් වුණා කියලා, අනේ මේ ගුණා කියන විදිහට ඉන්නේ නැහැ කියලා, අපි මේ දුවනවා කියලා අඬලා දොඩලා එහෙම කරන්නේ නැහැ. මොකද අපි ඇඬුවා කියලා, දෙඩුවා කියලා, දුක් වුණා කියලා ගුණාට තේරෙන්නේ නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ හිතත් ඒ වගේ. අපි ගුණාට අර නියරේ තියෙන තනකොළ කවනවා වගේ අපි හුස්ම රැල්ල බලන්න මේ සිතට බාර දෙන්න. ආනාපාන සති හුස්ම රැල්ල බලන්න බාර දෙන්න. එතකොට
අපේ හිත හුස්ම රැල්ල තුළ වැඩි වෙලාවක් තියෙන්නේ. එක්කෝ අතීතයට යන. එහෙම නැත්නම් අනාගතයට යන. ඔය දෙපැත්තට හුස්ස දානවා. අර ගුණා නියරේ දෙපැත්තට ලියද්දට හුස්ස දානවා වගේ. මේ හිත වෙලාවකට අතීතයට හුස්ස දාන, වෙලාවකට අනාගතයට හුස්ස දාන. අර ගොපල්ල සිහියෙන් නුවණින් ඉඳගෙන දෙපැත්තට හුස්ස දාන හැම වෙලාවකම තෝන්ලනු ඇදලා ආයේ ආයේ නීරේ තනකොළ කවනවා වගේ මේ අපි මේ හිතත් හරියට ගොනෙක්වා. කොච්චර හොඳ කරන්න හැදුවත් තේරෙන්නේ නැහැ. කොච්චර මහන්සියෙන් හොඳ දේ යෙදෙව්වත් එතන රැඳෙන්නේ නැහැ. අර දෙපැත්තට හුස්ස දාන ගුණා වගේ එක්කෝ අතීතයට යන. එහෙම නැත්නම් අනාගතයට යන. ඔන්න ඔය දෙපොළෙන් එක පොළකට මේ හිත එහෙට මෙහෙට නිතරම පනිනු. අර ගොනෙක් හික්මවල ගොපල්ලෙක් වාගේ හොඳට සිහියෙන් බුද්ධියෙන් ඉඳගෙන මේ හිත හික්මවා ගන්නට ඕන. හික්මවා ගන්නට ඕන. ආනාපාන සතියේදී තවත් දැනගත යුතු යමක් තියෙනවා. හුස්ම ගන්නකොට හුස්ම රැල්ල සමග හිත ඇතුළට යවන්නත් එපා, පිටපැත්තට යවන්නත් එපා. නාසිකාවක හෝ උඩු තුලක හුස්ම හැපෙන තැන සිහිය පිහිටුවා ගන්න. දැන් සමහර කෙනෙක් උදරයේ පිම්බීම බලනවා. ඒ වගේම පපුව පිම්බීම බලනවා, පිම්බෙනවා, හැකිලෙනවා. ඒක විපස්සනා භාවනාවේදී එහෙම කරන්න පුළුවන්. නමුත් සමත භාවනාවකදී එහෙම කරන්නේ නැහැ. ඉතින් ඒ නිසා ආනාපාන සතිය වඩන යෝගීෙක් හුස්ම සමග හිත ඇතුළට යවන්නේ නැහැ. ඒ කියන්නේ පපුව පිම්බෙනවා, බඩ උදරේ පිම්බෙනවා බලන්නේ නැහැ. ඒක මතක තියාගන්න. නාසිකා වගහෝ උරුතුලාග සිහි පිහිටවා ගන්න. බුදුරජාන් වහන්සේ උපමා තුනක් පෙන්නනවා. අංගුල උපමාව, දෝවාලි උපමාව, කපචි උපමාව කියලා. අංගුල උපමාව කියලා කියන්නේ කකුල් දෙක නැති කොටෙකුට දරුවෙක් තොටිල්ල බැඳලා දරුවෙක් තොටි දරුවා තොටිල්ල දාලා කොටාට කියනවා එකතන ගොවාඩි කරවල කොටා මෙන්න මේක පද්දෝ පද්දෝ ඉන්නේ කිය. දැන් අර කොටා තොටිල්ල පද්දන. ඒ කොටා තොටිල්ල පද්දන කොට තොටිල්ල පස්සෙන් කොටා දුවන්නේ නැහැ. එහෙම යාට දුවන්න බෑ. කකුල් දෙකම නැහැ. කකුල් දෙකම නැහැ. එයා එකතැනක වාඩි වෙලා ඉන්නේ. හැබැයි ඒ වුණාට එයාට පේනවා තොටිල්ල පැද්දිලා ඉස්සරහට යනවා. තොටිල්ල පැද්දිලා Taman දෙසට එනවා. තොටිල්ල එහාට යනකොට කොටා දන්නවා තොටිල්ල එහාට යන. තොටිල්ල මෙහාට එනකොට කොටා දන්නවා තොටිල්ල මෙහාට එන. යනකොට යවනවා එනකොට එන විදිහට එන්නේ ඉදාරිය. ඒ වගේම ගොඩක් ඈතට තොටිල්ල ගියොත් ඔන්න ගොඩක් ඈතට පැද්දිලා ගියා කියලා ඒකත් දැනගන්න. යම් විදිහකින් තොටිල්ල ළඟට පැද්දිලා ගියොත් එච්චර ඇතට කියන ළඟට ගියා කියලා ඒකත් දැනගන්න. මේ විදියට අර තොටිල්ලක දරුවෙක් නලවන කොටෙක් වාගේ හුස්ම රැල්ල සමග හිත ඇතුළට යවන්නෙත් නැහැ, පිටපැත්තට යවන්නෙත් නැහැ. නාසිකා වාග හුස්ම තියාගෙන ඇතුල් වෙනකොට ඇතුල් වෙන බවත්, පිට වෙනකොට පිට වෙන බවත්, දීර්ඝ හුස්ම රැල්ල දීර්ඝ හුස්ම රැල්ලක් ලෙසත්, කෙටි හුස්ම රැල්ල කෙටි හුස්ම රැල්ලක් ලෙස තේරුම් ගන්න. දැන් කොටා දිගට පැද්දෙනවා, දිගට පැද්දෙනවා, කෙටිවට පැද්දෙනවා, කෙටිවට පැද්දෙනවා කියලා කොටා කී කියා ඉන්නේ නැහැ. එයාට තේරෙනවා දිගට පැද්දෙනකොට දිගට පැද්දිලා ගියා කියලා තේරෙනවා. කෙටිවට පැද්දෙනවා නම් කෙටිවට පැද්දුනා කියලා තේරෙනවා. අන්න ඒ වගේ තමයි ඔබත් මමත් අපි
දීර්ඝ ආශ්වාසයේ දීර්ඝ ආශ්වාසයක් බව දැනගන්න. කෙටි ආශ්වාසයේ කෙටි ආශ්වාසයක් ප්‍රශ්වාසයක් කියලා දැනගන්න. මේ දැන ගැනීම ප්‍රමාණවත් කියවනවාට වඩා. කියවන එක මුලින් මුලින් ටිකක් කලකට කමක් නැහැ. හැබැයි මෙත හරියට එනකොට කිසිවක් නොකොට නිහඬව බලාගෙන ඉන්න තමයි තියෙන්නේ. එතකොට තවත් උපමාවක් පෙන්නනවා, දෝවාරික උපමාව. දැන් ඒක කියන්නේ යොත් වෙලාවමදි. කකචූපම උපමාව කියලා තියෙනවා තවත් උපමාවක්. දෙපැත්තේ දනු සමි කරන ලද බණ්ඩි කියතක් එනත හරස් කියතක් දෙපැත්තේම මිට ගහපු කියතකින් කොටයක් කපන, දෙවයක් කපන, දෙන්නේ දෙපැත්තේ ඉඳගෙන කපන කියත තමන්ගේ පැත්තට එනකොට එන්න ඉඩාරි, කියත අනිත් පැත්තට තරු වෙලා යනකොට යන්න ඉඩාරි. බලහත්කාරයෙන් තල්ලු කරන්නෙත් නෑ, බලහත්කාරයෙන් ඇදලා ගන්නෙත් නෑ. එනකොට ගන්නව, යනකොට යව, යන්නේ ජාරි. අන්න ඒ වගේ තමයි හුස්ම රැල්ල බලහත්කාරයෙන් හුස්ම ගන්නෙත් නෑ, බලහත්කාරයෙන් හුස්ම පිට කරන්නෙත් නෑ. ඒ ටිකක් මතක තියාගන්නට ඕන. සාදු 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 හතරයි 35යි වෙලාව. මේ භාවනාවේ තියෙනවා පස්සම්බයං කාය සංකාරං කියලා තැනට ආවම සිත යම් පමණකට සමාධිගත වුණහම එතනදී විපස්සනාවට හැරෙන්න පුළුවන්. අපිට දැන් අර්පණා සමාධියකට යන්න බැරි කෙනෙක් ඉන්නවා. අර්පණා කියන්නේ ධ්‍යාන මට්ටමට හිත දියුණු කර ගන්න පුළුවන් නම් ධ්‍යාන මට්ටමට ගිහිනුත් විපස්සනාවට හැරෙන්න පුළුවන්. ඒක ක්‍රමය. ඉතින් එක්කම මට්ටමට දැන් අපිට ධ්‍යාන ලැබන තුරු ඉන්න ගියොත් කවදා ඔබ ධ්‍යානය ලැබෙයිද අපි දන්නේ නැහැ. තමයි මැරෙනකල් භවනා කරලා අපිට ධ්‍යානයක් ලබා ගන්න බැරි වෙන්න පුළුවන්. හැමෝටම ඇතැම් අය ලබා ගන්න පුළුවන්. නමුත් මේ ගිහි ජීවිතය තුළ ඒක ලේසි පහසු කාර්යයක් නෙමෙයි. ඒ නිසා අපි විපස්සනාව පුරුදු වෙන්න ඕන. ඒක නිසයි මම මෙතෙන්දී මතක් කරන්නේ. දැන් ආනාපාන සතියේ දැන් අපි යනවා දීගම් වාස සන්තෝ, ඒ වගේම රස්සංවා සම්පකාය පරිසංවේදී කියන මේ අවස්ථා පසු කරගෙන යනවා. අස්සම්බයං කාය සංකාරං කියන තැනට එනවා. එතන කියන්නේ ආස්වාස ප්‍රස්වාස සංසිඳවමින් ආස්වාස ප්‍රස්වාස කරනවා. අනේ එතෙන්ට මට්ටමට හිත යම් ප්‍රමාණයකට දියුණු කරගෙන කැමති නම් විපස්සනා මේ ආනමේ ධ්‍යාන පැත්තට යන්නේ නැතුව එතනින් මේ විපස්සනාවට හරවන්න පුළුවන්. ඒ කොහොමද? ඉති අජ්ජත්තං වා කායේ කායානුපස්සී වේර. දැන් මේ භාවනා කරලා භාවනා වෙන අපි අයින් වෙනවා. දැන් අයින් වුණා. ඔහොම මිදගෙන සරින්න ඕනෙත් නෑ, ඇස් පියාගෙන උනත් පුළුවන්. ඔහොම මිදගෙන විපස්සනාවට හරවන්න. කොහොමද? ඉති අජ්ජත්තං වා කායේ කායානුපස්සී වේර. මේ අධ්‍යාත්මික කයෙහි ඒ කය අනුබලයෙන් වාසය කරන කොහොමද මේ හුස්ම රැල්ල මේ ශරීරයේ මේ හුස්ම රැල්ල කොහොමද සිදු වුනේ බලන්න.
සිදුවුණා. මෙතෙක් වේලා පැය භාගයක් මම ආනාපාන සති භාවනාව වැඩුවා. කියලා මේ අධ්‍යාත්මික කය පිළිබඳව බලන ඉති අජත්තං වා කායි කායන් පසි විහෙර. මේ කාලය තුළ හුස්ම ඇතුල් වුණ පිට වුණ. හුස්ම ඇතුල් වුණ පිට වුණ. මේ ඇතුල් වුණ හුස්ම ඇල්ල බාහිර වායු ධාතුව. බාහිර සුළඟ ඇතුළට ආව පිටපැත්තට ගිය. කොහොමද ඒක උනේ? අපේ සිත නිසා. හුස්ම ගන්න ඕනේ කියලා හිතක් පහළ වෙයි. ඒ හිතත් සමග චිත්තකිරිය වායු ධාතුව ඇති වෙනවා. ඒ චිත්තකිරිය වායු ධාතුව නිසා කාය විඤ්ඤාති සිද්ධ වෙනවා. කාය විඤ්ඤාති නිසා පෙනහලු ඉන්දිලා තිබුණු හැකි වෙනවා. එතකොට හුස්ම පිට වෙනවා. හැකුණු පෙනහලු ආපහු හුස්ම ගන්න ඕනේ කියලා හිතනකොටම චිත්තකිරිය වායු ධාතුව ඇතු වෙනවා. ඒ චිත්තකිරිය වායු ධාතුව නිසා කාය විඤ්ඤාති සිදු වෙනවා. කාය විඤ්ඤාති නිසා චිත්තකිරිය වායු ධාතුව පැතිරී යනකොට ආය පෙනහලු තිබෙනවා. ඒ කියන්නේ බින්දනවා කියන්නේ අර බාහිර පිටපැත්තේ තියෙන සුළඟ ඇතුළට ඇදීලා යනවා. එතකොට හුස්ම ගැනීමේ සිත චිත්තකිරිය වායු ධාතුව කාය විඤ්ඤාති එළඹ සිටි රූපකය. එළඹ සිටි රූපකය කියලා කියන්නේ නාසිකා සිඳුන් පෙනහළු ඊළඟට මේ ශරීර කෝඩුව. මෙන්න මේ ධර්ම ටික එකතු වෙලා තමයි මේ අය භාගයක් පිට මේ ක්‍රියාවලිය සිද්ධ වුනේ. බලනවා ශරීර කෝඩුව කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහ භූතයන්ගෙන් හැදුණු දෙයක්. ඒක අනිත්‍යයි, දුකයි, අනාත්මයි. ඊළඟට පෙනහළු සතර මහා භූතයන්ගෙන් හැදිච්ච දෙයක්. ඒකත් අනිත්‍යයි, දුකයි, අනාත්මයි. ජීව වෙලා කුණු වෙලා නැති වෙලා යනවා, සිදුරු වෙලා යනවා. ඒ වගේම නාසිකාව. ඒත් අනිත්‍යයි, දුකයි, නාසිකා සිදුරු. ඒවත් අනිත්‍යයි, දුකයි, අනාත්මයි. ඒ වගේම බාහිර කුලඟ අනිත්‍යයි, දුකයි, අනාත්මයි. එතකොට ශරීර කෝඩුවත් අනිත්‍යයි, දුකයි, අනාත්මයි. පෙනහලුත් අනිත්‍යයි, දුකයි, අනාත්මයි. නාසයත් අනිත්‍යයි, දුකයි, අනාත්මයි. බාහිර කුලඟත් අනිත්‍යයි, දුකයි, අනාත්මයි. ඒ මොහොතේ පැවතුනා වූ සිතද හුස්ම ගන්නකොට තිබුණු සිත නෙවෙයි හුස්ම පිටකර. උස්ම පිට වෙනකොට තිබුණු සිත නෙවෙයි උස්ම ගන්නකොට. ඒ සිතත් සිටිවිලි එතනම ඇති වෙලා නැති වෙලා ගිය. ඒකත් සිතත් අනිත්‍යයි, දුකයි, අනාත්මයි. එතකොට අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වූ නාම රූප දෙකක්. උදාහරණයක් හැටියට පෙන්නනවා හරියට කම්මල වගේ. කම්මලේ තියෙනවා මයින්හම. ඒ වගේ මයින්හමේ ඉඳලා සිදුරක් තියෙනවා එළියේ උදුන දක්වා, ලිප දක්වා. ඒ සිදුර බාහිර කුලඟ කම්මලේ වැඩ කරන බාසුන්නේ. බාසුන්නේ මයින්හම අදිනකොට ඇතුලේ තියෙන කුලඟ පිටට යනවා. මයින්හම අතාරිනකොට එළිය ආපහු උස්සන රටාරිනකොට ආපහු පිට තියෙන කුලඟ අර සිදුර දිගේ මයින්හම ඇතුළට ඇදලා යනවා. මේ ක්‍රියාවලිය දිගටම සිද්ධ වෙනවා. මේක සිදුවෙන්නේ හේතු ප්‍රත්‍ය නිසා. එකක් තමයි කම්මල
මයිනහම් නාස එහි කියලා තියෙන සිදුර බාහිර ගුණගේ මෙන්න මේවා හේතු ප්‍රත්‍ය වෙලා කම්මලේ වැඩ ටික කෙරෙන බාහිර ගුණක සත්‍ය පුජ්‍යලෙක් නැහැ ඒ සිදුර සත්‍ය පුජ්‍යලෙක් නැහැ මයිනහම් සත්‍ය පුජ්‍යලෙක් නැහැ ඒ වගේම කම්මල සත්‍ය පුජ්‍යලෙක් නැහැ කම්මලේ ඉන්න බාසුන් නැහැ එහෙම තමයි මෙතෙන්දී උපමාවක් ඇහිට පෙන්නන්නේ මේ යම් විදියකින් මයිනහම සිදුරු වුණොත් හුලම් ගන්න එක තරම් බෑ මයිනහම ඉරුණොත් කැඩුණොත් හුලම් ඇතුල් වෙන්නේ නැහැ පිට වෙන්නේ නැහැ අර එන හුලම් එන සිදුර වැහුවොත් ඒක නැති වුණොත් ඒ හුලම් ඉන්නේ නැහැ කම්මල විනාශ වෙලා කියොත් මේ ඔක්කොම විනාශ වෙනවා ඒ වගේ තමයි දැන් මෙතෙක් වේලා අපි හුස්ම ගත්තා හුස්ම පිට කෙරුවා මම හුස්ම ගත්තා මම හුස්ම පිට කෙරුවා නැත්නම් මේ මම හුස්ම ගන්නවා මම හුස්ම පිට කරනවා කියන මේ හැඟීමක් අපට තියෙන ඒ හැඟීම නිසා තමයි අපි මම ඉන්නවා මම ජීවත් වෙනවා මම කනවා බොනවා කියන මේ වැරදි හැඟීමක් වැරදි දෘෂ්ටිය දැන් මෙතන මේක විපස්සනාවට හරවන කෙනාට පේනවා බාහිර හුලඟ සතේ කුජලෙක් නෙවෙයි. හැබැයි ඒ බාහිර හුලඟ නැතුණු අපි ඉඳලා. බාහිර හුලඟ නැතුණු අපි ඉඳලා. ඒ වගේම අපේ නාසිකා සිබ්‍රේ මොනවද දෝෂයක් ඇති වුණොත් හුස්ම ගන්න බැරි වුණොත් බාහිර හුලඟ තිබ්බත් වැඩන්නේ අපේ ජීවිතේ වල. එනහරු දෙක හිල් වෙලා සිදුරු වෙලා දිය වෙලා නරක් වෙලා ගියොත් ඒත් අපේ ජීවිතේ ඉවරයි. ශරීර කූඩුව කැඩිලා බිඳිලා ගියොත් ඒත් අපේ ජීවිතේ ඉවරයි. එහෙමනම් මේ ශරීර කූඩුව හේතු ප්‍රත්‍ය නිසා හැදිච්ච පඨවි ආපෝ තේජෝ වායු කියන මහා භූතය නිසා පවතින දෙයක් සතේ පුජ්‍යලේ කාත්මයක් නෙමෙයි. බාහිර ගුණද සතේ පුජ්‍යලේ නෙමෙයි. නායකයනි සතේ පුජ්‍යලේ නෙමෙයි. එනහලු කියන්නේ සතේ පුජ්‍යලෙක් නෙමෙයි. ශරීර කෝඩු කියන්නේ සතේ පුජ්‍යලෙව. ඉස්තිර සාර සදාකාලී දෙයක් වේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ධර්මය. එතන එතනම නැති වෙන සතර මහ භූතයෙන් හැදිච්ච එක. එහෙමනම් ශරීර කෝඩු තුල සතේ පුජ්‍යලෙක් නැහැ. ඒ වගේම සිත හුස්ම ගන්නකොට තියෙන සිත නෙමෙයි හුස්ම පිට කරන. ඒකත් එතන නැති වෙනවා එතනම නැති. එහෙමනම් හුස්ම ගන්න සිතවිල්ල ඇති වෙලා නැති වෙලා ගියා ඒ ඇති වෙලා නැති වෙලා ගියේ ඒ සිතත් ඒ සිතවිලි සතේ පුජ්‍යලෙක් නෙමෙයි ඒක නිත්‍ය සදාකාලික දෙයක් අනිත්‍යයි දුකයි ආත්මයි හුස්ම පිට වෙනකොට පිට කරනකොට තිබුණු සිතත් ඒ චරිත සිතත් එතන එතනම ඇති වෙලා නැති වුණා අනිත්‍යයි දුකයි ආත්මයි එහෙමනම් මේ නාම රූප දෙකම අනිත්‍යයි දුකයි ආත්මයි මේ අධ්‍යාත්මික මේ කය තුළ මෙතෙක් වේලා හුස්ම ගැනීමේ ක්‍රියාවලියක් සිදු වුණා මේ හේතු ප්‍රත්‍ය ධර්ම සමුදායක් මිස සත්වේ පුජ්‍යලයේ මේ තුළ ඇත්තේ නැහැ කියලා යම් දවසක ප්‍රඥාවෙන් තේරුම් ගන්න. යම් දවසක ප්‍රඥාව අවබෝධ වෙන පැටේ. එයාට පේනවා මෙතන සත්‍ය පුජ්‍යලයේ නැහැ. මේ හුස්ම ගන්න සපිට කරන සතේ පුජ්‍යලේ නැහැ හේතුඵල ධර්ම. එතකොට මේක විතරක් නෙමේ මේ අල්ලපු ආසන වල තියෙන්නේ නැත්නම් බාහිර සත්ව ශරීර වල මේ හුස්ම ගැනීම පිටවීම මෙහෙමමයි සිද්ධ වෙන්නේ. එහෙනම් මෙන්න අධ්‍යාත්මික කය බලනවා බාහිර කය බලනවා. ඊළඟට ඒක බලනවා සමුදේ ධම්මානුපස්සීව වය ධම්මානුපස්සීව අර කියපු විදිහටම මෙන්න හට ගන්න ආකාරයෙන් මෙන්න නැති වෙන ආකාරය අර කියපු විදිහ කොහොමද මේ මේ දේවල් හේතු කොටගෙන හුස්ම ඇති වෙනවා මේ දේවල් නැති කල්හි නැති වෙනවා සමුදය වයි ඇති වෙන්නේ මෙහිමයි බාහිර කුලඟ නාසිකා සිදුරු එනහළු ශරීර කූඩුව සිත ච
චිත්ත කිරිය වායෝ ධාතුව කාය විඤ්ඤාතිය මේ සියල්ල එකතු වෙලා මේ හුස්ම ගැනීම පිටවීම හුස්ම ගැනීම පිටවීම මේ ක්‍රියාවලිය සිදු වෙනවා සමුදේ වය ධම්මාන පස්සීව කායස්මිනේ මේක නැති වෙනවා බාහිර කුලක නැති වුණත් මේක නැති වෙනවා වෙනහළු නැති වුණත් නැති වෙනවා නාසිකාව නැති වුණත් ශරීර කෝඩුව නැති වුණත් හිත නැති වුණත් දැන් ඔය ඔක්කොම තියෙන ශරීර කෝඩුවේ වෙනහළු දෙකක් තියෙනවා නාහයක් තියෙනවා බාහිර කුලකක් තියෙනවා ශරීර කෝඩුවත් හොඳට තියෙනවා හිත නැහැ හිත නිරුක්ත එහෙනම් හුස්ම ගැනීමේ පිටකිරීමේ ක්‍රියාවලිය සිදු වෙන්නේ නැහැ කම්මල තියෙනවා පාසු නැගිය. කම්මල වැහවහලා දැම්. කම්මල වැහලා දැම්මාට පස්සේ කම්මල විදිරාපත් වෙලා නැති වෙලා යනවා. ඒ කම්මලට කිසිම කල්පනාවක් නැහැ මම වෙන කෙනෙක් එක්ක යන්න ඕන වෙන තැනකට යන්න ඕනේ. නිකන් අපරාධි මන්දිරාපත් වෙනවා. ඇයි මෙතන ඉන්නේ? එහෙම කල්පනාවක් කම්මලට නැහැ. පාසු නැගියාට පස්සේ පාසු නැ අතහැරලා දැම්මාට පස්සේ කම්මල එහෙමම විදිරාපත් වෙලා කොරොඩ පස්සේ යනවා. ඒ වගේ තමයි යම් දවසක සිත මේ කයින් අයින් වුණ නිරුද්ධ වුණ ඒ පස්සේ මේ කයට වෙනහළු තිබ්බට හුස්ම ගන්න බෑ නාසිකාව තිබ්බට හුස්ම ගන්න බෑ බාහිර කුලොන් තිබුණාට හුස්ම නිකන් ඇතුල් වෙන්නේ නෑ ශරීරෙට බෑ එහෙම හිතලා හුස්ම ගන්න එහෙමනම් මෙතන තියෙන්නේ හේතු ප්‍රත්‍ය ධර්ම මේ නාම රූප දෙකේ හේතු විතරයි හිත තියෙනවා හිත තිබ්බට වැඩක් නැහැ වෙනහළු කුණු දිවෙලා නමත් කළා මම හිතට බෑ හුස්ම ගන්න තනියම හිතට හුස්ම ගන්න වෙනහළු තෝරන වෙනහළු තියන නාසිකව කවුරුහරි තරහකාරී කීර්සියකාරී නහය කට දෙක වහලා අල්ලගෙන එහෙම වුණත් ජීවිතේ පවත් ගන්න බෑ නියැලි එහෙමනම් හේතුඵල ධර්මයක් තමයි මෙතන තියෙන්නේ. මෙතන හුස්ම ගන්න පිට කරන ස්ත්‍රියක් පුරුෂයෙක් සත්වයෙක් කෙනෙක් නැහැ. හේතුඵල ධර්මයක් විතරක් පවතිනවා. හේතු නිසා ඇති වෙනවා හේතු නැති කන්නේ නැති වෙනවා. සමුදය වය ධම්මානුපස්සීවා කායස්මි විය. අත්ති කායෝතිවා පනස්ස සතිපච්චුපට්ඨිතා හෝති. මෙන්න මෙහිම හේතු ප්‍රත්‍යයන් නිසා ඇති වෙන නැති වෙන කය පමණක් ඇත්තේ සිහිය පිටක මෙහෙම ධර්මතාවයක් තියෙනවා හොඳට හොයලා බලන විමසලා බලන සත්‍ය කුජලේ ආත්මයක් අහු වෙන්නේ නැහැ ශරීරේ බලන මහ භූත විතරයි තියෙන්නේ සත්‍යක් නැහැ වෙනාම ටික බලන සත්‍යක් නැහැ නාසික බලන සත්‍යක් නැහැ බාහිර පුළුවන් බලන සත්‍යක් නැහැ සත්‍යමහ එවනම් මෙපමණ කාලයක් මෙතන මම හිටියා මම ජීවත් වුණා මම කෑව බිව්ව හුස්ම ගත්තා මම භාවනා කෙරුවා කියලා ආත්ම දෘෂ්ටියෙන් ගතිය කිසිවක් ආත්ම දෘෂ්ටියකට වැටෙන දෙයක් මෙතන කිසිවක් නැහැ ඒ වගේ ඒ නිසා අත්ති කායෝතිව අපනස්ස සතිපච්චුපට්ඨිතාවෝති යල් සිහියලම සිටිනවා සතිපච්චුපට්ඨිතාවෝ යාවදේව ඥානමත්තාය පතිස්සති මත්තාය අනිස්සිතෝච විහෙර යම් තාක් ඉදිරියට ඒ සති සමාධි ඥාන බැදීම් පිණිස මේ හේතුව නව මහ විපස්සනා ඥාන ආදී දේවල් වැඩීමට හේතුව මේ ක්‍රියාව එහෙම බලාගෙන යනකොට නාම රූප ධර්මයෙන් පේන්න පටන් මේ නාමය මේ රූපය නාමයත් අනිත්‍යයි රූපනාත්මයි රූපයත් අනිත්‍යයි රූපනාත්මයි ඒ නාම රූප එන්ස අනිශ්චිතෝච විහෙරති නචකින්ච ලෝකේ උපාදීති මේ උපාදාන ස්කන්ධ පංචකේ කෙරෙහි යම් නිශ්චිත බවක් තිබුණා අන්නේ අන්දර අනිශ්චිතෝච විහෙරති පංචපාදස්කන්ධයේ තිබෙන තෘෂ්ණාව ක්‍රමයෙන් නැතිලා යනවා.
නචකින්චි ලෝකේ උපාදීති ස්කන්ධ ලෝකේ කිසිම දෙයක් උපාදාන වශයෙන් ගන්නෙ නැහැ. ඒවම් කි භික්ඛවේ භික්ඛෝ කායේ කායං පස්සී වේති මහණෙනි මෙන්න මේ විදිහට කායේ කාය අනු බලමින් මේ සසර පය දක්නා යෝග්‍ය වාසී කරන මේ මේ කිව්වේ ප්‍රත්‍යතාව කෙටියෙන් විපස්සනාවට හරවන්නේ. විපස්සනාව කියන්නේ ඇත්ත ඇති හැටියෙන් බලන ඇති විදිහට බලන්න පුරුදු වෙන. මෙච්චර කාලයක් බලලා තියෙන්නේ බලන්නේ බැලුවේ පැරදි විදිහට. නැති දෙයක් ඇති විදිහට හිතුවා. මම හුස්ම ගත්තා. මම භවනා කෙරුවා. මම ආනාපාන සතිය වැඩුවා. මේ Tamanට අයිති නැති මේ සතරමහා භූතයන්ගින් නැතිච්ච හේතුඵල ධර්ම ඇති වෙන නැති වෙන චිත්තචෛසික ධර්ම ටික මමමගේ කියලා කෘෂ්ණාවෙන් ආසාවෙන් අල්ලගෙන හිටියා. අන්න ඒ වැරදි දෘෂ්ටිය ආත්ම දෘෂ්ටිය නැති වෙලා නියම මේ අවබෝධයේ ප්‍රත්‍යක්ෂ ඥාන දර්ශනේ මේක කරගෙන යද්දි පහළ වෙනවා. ඉතින් වෙලාව හරි දැන් විනාඩි 5යි තියෙන්නේ 5ට මම කෙටිව මතක් කළේ ඒ කියපු ටික තේරුණා. විපස්සනා වේදී මොනවා ගැටලුවක් තියෙනවද කියන්නේ බලලා එකක් අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා මෙනෙහි කරන ආපහු එක අතෑරලා දැන් ආපහු ආනාපාන සතියට වෙන්න පුළුවන්. එහෙම නම් අපි තාත්තු මේකට ගත්තනේ පහට කිච්චුයි දැසෙත් තියනවා කියන්නේ. ඒ නිසා අද උදේ ඉඳලා මේ මොහොත දක්වා සමත විපස්සනා භාවනා ගුණ ධර්ම දිනු කර ගැනීම වශයෙන් මෙතෙක් වේලා රස කරගත් මේ උදාාරතුතුම් කුසල ශක්තිය ධර්ම ශක්තිය විශේෂයෙන් ඔබත් මමත් අපි හැදුව වැඩුව අපේ දයාව බ්‍රහ්මෝදි මෝපියන්ට ගුරු දෙගුරුන් වහන්සේලාට මේ පිණක් වේවා. ඒ ඇත්තන්ටත් මතු මතේ අමාමහ නිවන් සුව ලබන මේ පිණ හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම අද අපට මේ වගේ වැඩසටහනක් කරගන්න අවස්ථාව ලැබුණේ මේ විහාරස්ථානයේ නිසා. මේ විහාරස්ථානයේ ආරම්භ කරපු දාපටන් අද මේ මොහොත දක්වා විහාරස්ථානයේ දියුණුවට කටයුතු කරපු අද දක්වා වැඩේ ඉන්න අරුම පූජනීය සුපේසල ශික්ෂාකාමි මහා සංඝරත්නයටත් මේ විහාරස්ථානයේ ගොඩනගන්න මිල මුදලින් කායික ශ්‍රමයෙන් ධනයෙන් යම්තා දායක පින්තු උදව් උපකාර කළා නම් එදා මෙදා තුර උපකාර කළ සියලුම දායක පින්තුන්ටත් ඒ සඳහා අවවාදන් ශාසනා දෙමින් වැඩ සිටිය ඒ වගේම අදටත් වැඩේ ඉන්න පරම පූජනීය මහා සංඝරත්නයට අප කරගත් මේ උදාාර උතුම් කුසල ශක්තිය ධර්ම ශක්තිය අනුමෝදන් කරමු. අනුමෝදන් වෙත්වා මේ පින් බලයෙන් මතු මතේ පැතු උතුම් බෝධියාණන් වලින් මහා මහ නිවන් සුව ලබන්නට ඒ මහා සංඝරත්නයේ ප්‍රමුඛ කොට ඇති දායක පින්තුන්ට මේ පින හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම අද දවසේ මේ කටයුතු වලට දම්පැන් වලින් ගිලන්පසු වලින් අපිට උදව් උපකාර කරපු අපේ දායක පිරිසට මේ උදාාරතර උතුම් කුසලත් වේවා. එයත්න්ටත් නිවන් දක්නාතුරු මේ සසුන් ගුණ පාරමී පිළිවෙත් පුරා ගන්නට වාසනාව වේවා. කෙළවර පැතු බෝධියාණන් වලින් අමා මහ නිවන් සුව ලබත්වා කියලා පිටින් දෙපළෝ. සාසනය ආරක්ෂා කරන ලෝකපාලනය කරන බේත් මගේ අපේ ජීවිත ආරක්ෂා කරන විහාරස්ථානයට අධිගෘහීතෝද බෝධීන් වහන්සේට අධිගෘහීතෝද මින්තලේ පටන් බඹතලේ දක්වා විසෙන්නා වූද සිරූම දිවිරාජ මඩුල්ල දිවනිත්‍යමා දිවකංගමා ඉතා ආදරයෙන් සාදරයෙන් සමාදරයෙන් චිත්ත ප්‍රසාදයෙන් කරුණා මෛත්‍රයෙන් අප මේ දෙන උතුම් පින අනුමෝදන් වෙත්වා. මෙපින් අනුමෝදන් වෙද සිරූම දෙවි දේවතාවුන්ගේ ධාර්මිකෝ දේවා රක්ෂා ආශිර්වාදේ රකවරණ උපකාරේ සිත සාන්තිය මේ විහාරස්ථානයේට පූජනීය මහා සංඝරත්නයට එවැගේම කප්පිකාරක කැපකරු සිව්පස දායක පින්තුන්ටත් අද මේ ස්ථානයේ පැමිණ මේ භවනා වැඩසටහනට සම්බන්ධ වුණා වූ මේ පින්වත් මහත්වරු මව්වරු මේ දූ දරුවන් සෑම සිළු දෙනාටමත්
ඔයත්තන්ගේ උපභෝග පරිභෝග සම්පත්වලට දෙවියන්ගේ ධාර්මිකෝ දේවාරක්ෂා සංවිධාන සලසා දෙත්වා. දිවිරාජ මඬුල්ලටත් පැතුම් පරිදි උතුම් අමා මහ නිවන් සුව ලබන්න මේ පින හේතු වාසනා වේවා කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරමු. උපාප සෑම සිල් දෙනාගේ නමින් අභව ප්‍රාප්ත මෞදු මෞපියන් දූ දරුවන් දරුණු පුරන් අතර සත්මුතු පරම්පරාව පිට පිට යම් ඥාති පිරිසක් ඇතොත් පෙතොත් ඒ සියලුම නියකිය ඥාතීන්ටත් මේ පින දැනේවා පෙනේවා හිමි වේවා ඉති වේවා අනුමෝදන් වෙත්වා. නිවන් දක්නාතුරු සතර පායක නොවැටේවා. සුගති සංඛ්‍යාත සම්පත් කෙළවර පැතු බෝධියාන වලින් අමා මහ නිවන් සුව ලබත්වා කියලා ඥාතීන්ට ඉන්නේ අනුමෝදන් කරමු. දෙවියන් සහිත සදේවක ලෝක සත්වයාට පින්පෙත් අනුමෝදන් කිරීමෙන් අද වටිනා ධර්ම සත්‍යයක් කුණි සත්‍යයක් ඔබ අප සියලු දෙනා එකතු කරගත්තා. විශේෂයෙන් අපට මේ වගේ පින්කමක් කර ගන්නට අවස්ථාව ඉඩකඩ ලැබුණේ විශේෂයෙන් අපේ රුවන් මහත්මා, අපේ පින්වත් ත්‍රිපිටක ආචාර්ය, ත්‍රිපිටක විශාරද, අභිධර්මාචාර්ය, අභිධර්ම කථිකාචාර්ය, රාජකීය පණ්ඩිත, පරම පූජනීය සුපේසල ශික්ෂාකාමී බුද්ධ පුත්‍රයන් වහන්සේ මුල් කරගෙන උන්වහන්සේ බොහෝ විචිත්‍ර ධර්ම කථිකයි. මේ උන්වහන්සේගේ ධර්ම දේශනා අතරේ තුමුයම් රාත්‍රී මුළුල්ලේ එක හඬින් මුළුලෝට ඇසෙන විදිහට උන්වහන්සේ එක හඬින් ධර්ම දේශනාවක් කරනවා. තුමුයම් රාත්‍රී මුළුල්ලේ මම එහෙම කිව්වේ ඒ දේශනාවට මම විශ්වාස කරනවා. අප මිනිස්යෝ පමණක් නෙවෙයි දෙවියෝ බ්‍රහ්මියෝ පවයි දේශනාව අහන්න සහ සම්බන්ධ වෙනවා. ඉතින් මේ වෙනකොට උන්වහන්සේ දේශනා අටක් පවත්වලා තියෙනවා. නමවිනි ධර්ම දේශනාව අනුරාධපුර රුවන්වැලිසෑය චෛත්‍යරාජන් වහන්සේ අභියස මේ අවුරුද්දේ දෙසැම්බර් මාසේ ඒ දේශනාව පවත්වන්නට උන්වහන්සේ බලාපොරොත්තු වෙනවා. ඉතින් උන්වහන්සේ නිසා තමයි අපට මේ ගමන අපට උනත් එන්න අවස්ථාව ලැබුණේ උන්වහන්සේගේ ආරාධනය නිසා. ඒ සඳහා එවැනි ධර්ම දේශනාවක් මේ ඔස්ට්‍රේලියාවේ පැවැත්වීමට අදහස් කරලා අපේ රුවන් මහත්මයා ඒ සඳහා මූලිකත්වයේ දරාගෙන ඉදිරිපත් වෙලා ආරාධනා කළා. ඉතින් ඒ හේතු කොටගෙන තමයි අපට ඔබට අද මේ වගේ වැඩසටහනක් මේ අපට මේ අවස්ථාවේ කරන්න ලැබුණේ. ඒ නිසා ඔබව වැඩම කරවා ගත්ත අද දක් එදා මෙදා තුර මවෙක් වගේ සොයමින් බලමින් ළඟ ඉඳගෙන තුමාගේ සියලු කටයුතු බහා තබල සංඝයා වෙනුවෙන් තමන්ගේ දවස පුරාම කාලය වැය කරමින් බොහෝ උපකාර කරනවා. ඉතින් ඒ නිසා එරුවන් මහත්මා ප්‍රධාන උපකාර කරපු සෑම සිදු දෙනාටමත් අද මේ සිද්ධි නුවරට අපි වැඩම කරවා ගන්නට අදහස් කරපු අපේ පින්වත් කවුරුත් ඔබ කවුරුත් කතා කරන අඳුරන දන්න අපේ ලාල් මහත්මා එතුමා බොහොම කාරුණිකව මේ කටයුතු ඉදිරිපත් වෙලා අපි වැඩම කරවාගෙන ගුවන්තොටුපළට පැමිණිලා අපිව පිළි අරගෙන ඒ කටයුතු කළා අද මේ මොහොත දක්වා. ඉතින් මේ සිද්ධි නුවරට අපිව වැඩම කරවා ගන්නට කටයුතු සැලසුම් කරපු අපේ පින්වත් ලාල් මහත්මා ප්‍රධාන පරම පූජනීය මහා සංඝරත්නය ඇතුළු ඒ උපකාර කරපු මූලික වශයෙන් අනුග්‍රහ දක්වපු ඒ පින්නතුන් අපි මේ අවස්ථාව ඉතාම කරුණාවේ මෛත්‍රී අනුස්මරණය කරමින් ආශිර්වාද කරනවා. මේ කරගත්ත කුසලානිසංස බලයෙන් ධම්මෝ හවේ රක්කති ධම්මචාරී කියන උතුම් බුදු වදන අනුව මේ දුන්න ධර්ම දානයේ පිණින් නිවන් දක්නා ජාති දක්වාම සතර අපායකට නොවැටේවා, සංසාර වට දුක්ඛයකට පත් නොවේවා, සසර ගමන සුවසේ නිමා කරගෙන මේ ධර්මයෙන් පිහිට කරගෙන පරම ගම්භීර චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් මතුමත්තේ යමා මහ නිවන් සුව ලබන්න මේ පින හේතු වාසනා වේවා කියලා ආශිර්වාද කරන අතර පුණ්‍යානුමෝදනා පෙරටුව ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සිද්ධි නුවරට අපු වැඩම කරපු වෙලාවේ අපට ඒ තමන්ගේ නිවස පූජා කරලා ඒ අවශ්‍ය කටයුතු සලසා දුන්නේ පින්වත් මහත්මා නෝනා මහත්මිය දරු පිරිස ඇතුළු ඒ පවුලේ සිළු දෙනාටත්, දම්පැන් පූජා කරන පූජා කරපු ඒ සිළු දෙනාටත්
මේ කුසලත් වේවා. ඒයත්තෝද නිවන් දක්නාතුරු සතර අපායකට නොඇති සුගති සංඛ්‍යාත සම්පත් කෙලවර පැතුම් බෝධියාණන්ට අනුව අමා මහ නිවන් සුව ලබත්වා කියලා අපි මෛත්‍රීන් පුණ්‍යානුමෝදනා කරනවා. ඒ වගේ මට මේ අවස්ථාවට මේ සිද්ධි නුවර පමණක් නෙමෙයි දුර බැහැර ඈත ඉඳලා පවා මේ දේශනාවට සහ සම්බන්ධ වීමට පැමිණිච්ච මේ පිළිතුන් සිටිනවා. ඉතින් ඒ අතර ඒ අපේ මනෝරී දියණිය, ඒ වගේම එතුමියගේ ඒ මිතුරිය නැත්නම් සහෝදරිය ඇතුළු පිරිස අද මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න ඒත් අපි සිහිපත් කරනවා. බොහෝ දුර කතර ගියාගෙන අවදි මේ උතුම් වැඩපිළිවෙලට නැත්නම් මේ උතුම් ධර්ම දේශනාවට භවනා වැඩසටහනට සම්බන්ධ වීමෙන් රැස් කරගත් උසලානිසංස බලයෙන් සිතූ පැතූ උතුම් ධර්ම ප්‍රාර්ථනා මුදුන්පත් වී පැතූ බෝධිවලට අනුව අමා මහ නිවන් සුව ලබත්වා කියලා අපි ආශිර්වාද කරනවා. ඉතින් ඒ නිසා දුර බැහැර පමණක් නෙමෙයි ළඟ පාත උනත් මේ සම්බන්ධ වෙලා අද දවසේ මේ කටයුතු වලට සහයෝගය දුන්න දැන් මේ වෙලාවේ මෙතන නොසිටිය යම් යම් හේතු කාරණා නිසා ගෙදරට දුරට ගියා වූද ගෙදර දොරේ සිටගෙන උනත් මේ මොහොතට මේ කටයුතු වලට අතහිත දුන්නා වූද සහ සම්බන්ධ වුණා වූද දුර බැහැර වූද ළඟ වූද සියලුම දෙනාද සිහිපත් කරන අතර ඒ සියල්ලන්ටත් මේ පින්වත් වේවා. ඒ සියලුම දෙනාගේ උතුම් ධර්ම ප්‍රාර්ථනා මුදුන්පත් වී පැතුම් බෝධි වලින් අමා මහ නිවන් සුවත් වේවා කියලා පුණ්‍යානුමෝදනා පෙරතුව සිහිපත් කරමින් දැන් මේ අවස්ථාවේ අපි මේ කරගත්ත පින ඥාතීන්ට දෙවියන්ට සියලු සත්වයන්ට අනුමෝදන් කරමු. ගාථාව සජ්ජායනා කරමින් පින් දෙමු. ඉත්තාවතා චම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දේවා නමෝතන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ඉත්තාවතා චම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ නමෝතන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. අපට දැන් මේ වගේ පින් කරගන්න ලැබුණේ සැබවින්ම කල්යාණ මිත්‍ර ඇසුර නිසා, සත්පුරුෂ ආශ්‍රය නිසා. ඒ නිසා ප්‍රාර්ථනා කරන්න නිවන් දක්නාතුරු පස්පව් කරන දස අකුසල් කරන අසත්පුරුෂඥාන මන්ද බුද්ධික පාප මිත්‍ර ආශ්‍රය සේවනය පරිපාසනය නිවන් දක්නාතුරු නොවේවා. සිල්වත් ගුණවත් නැනවත් ඕසත් මෞගේ මෞපියන් දූදරුවන් දරුමුණු පුරන් සහෝදර සහෝදරි කල්යාණ මිත්‍රයන් මතු බුදු වෙන බුද්ධහන් කුරුතුමන් වහන්සේලා සුපේසල ශික්ෂාකාමී සරුවක්ඥ බුද්ධ පුත්‍රයන් වහන්සේලා බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා ආදී ශ්‍රේෂ්ඨ කල්යාණ මිත්‍ර සත්පුරුෂ ආශ්‍රය ජාති ජාති නිවන් දක්නාතුරුම ලැබේවා කියන ප්‍රාර්ථනාව සිතේ ඇති කරගෙන ඉමිනා පුණ්‍ය කම්මේ කියන ගාථාව කියලා ප්‍රාර්ථනා කරමු. ඉමිනා පුණ්‍ය කම්මේ මාමේ පාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපාන පත්‍ත්‍යා. සතං සමාගමෝ හෝතු යාව නිපාන පත්‍ත්‍යා. කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපාන පත්‍ත්‍ය. මේ වාක්‍ය කියන්නේ ධම්මේ පුඤ්ඤ කම්මං ධම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුඤ්ජතු සබ්බ දුක්ඛා පමුඤ්ජතු මේ පින්කම නිවන් අවබෝධ වීම පිණිසම හේතු වේවා වාසනා වේවා වාසනා වේවා සාදු සාදු සාදු.
විහාරස්ථානයේ වැඩ සිටින අරුණ පූජනීය ලොකු ස්වාමීන් වහන්සේ වරක් ප්‍රමුඛ මහා සංඝරත්නයටත් අද මේ අවස්ථාවට සහ සම්බන්ධ වන මේ සදහැබර මහත්තුරු මවවරු මේ දූ දරුවන් සෑම සිළු දෙනාටමත් ආරාධනා කරපු අපේ පින්වත්ලා මහත්මා වන් මහත්මා ඇතුළු ඒ උපකාරක සෑම සිළු දෙනාටමත් මේ කුසලානි සංස බලයෙන් සිතක් සාන්තියක් වේවා, යහපතක් දියුණුවක් අභිවෘද්ධියක්ම සැලසේවා. සිතූ පැතු ලෞකික ලෝකෝත්තර උදාර ධර්ම ප්‍රාර්ථනා සියල්ල පූර්ණ චන්ද්‍රයාසේ සර්ව ප්‍රකාරෙ මුදුන්පත් වේවා. නිවන් දක්නා ජාති දක්වාම ජෝති ජෝති පරාය වෙමින් සුගතියෙන් සුගතියට යමින් මේ දුක් සහිත සසර කතර නිමා කරගෙන ගෙවාගෙන ඉතා ඉක්මන් භවයකදීම පැතූ පැතූ බෝධියානුවලට අනුව හැම දිනාටම සපිරිවරින් කැටුව දුක්ඛේ සමුදය නිරෝධේ මග්ගේ ගම්භීර ආර්ය සත්‍ය අවබෝධයෙන් අමා මහ නිවන් සුව ලබන්න මේ පිර හේතු වාසනා වේවා කියලා අදෝතින් ආශිර්වාද කරනවා. අභිවාදන සීලස නිච්ඡං වද්ධා පචායිනෝ සත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මෙහෙවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිජ්ජතු. සාදු සාදු සාදු. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤාක්ෂේත්‍රං අනුත්තරං දුර්ලභේන මයා ලද්දං බුද්ධ පුත්තං නමාමහං. සාදු. Gracias.